මේක අමුද දෙයක් නෙමෙයි. මේක අපේ මෙතනමත් එක්ක තිබිච්ච දෙයක්. ඒකෙන් මේකෙදී අර ශරීරයේ තියෙන විෂ කොටස් අදින්න ශරීරයේ තියෙන විෂ කොටස් අදින්න කරන ප්‍රතිකාරයක්. ඉතින් මේක අතීතයේ කරලා තියෙන්නේ ලබු ගෙඩිය. ලබු ගෙඩියෙන් තමයි කට දියලා විෂ ඇදලා තියෙන්නේ. විදුම් පිළිසුම් කියන ක්‍රමයට තිබිච්ච ප්‍රතිකාර ක්‍රමයක් තමයි මේක. මේක නැත්තම් මේක චීන රෝග ප්‍රතිකාරත් එක්ක ආව දෙයක් නෙමෙයි. අපේ තියෙන දැනුම තමයි චීනට ගිහිල්ලා මේ වගේ එක නිර්මාණය වෙලා අලුත් විදිහට නිර්මාණය වෙලා අපිට තියෙන. එතකොට අපේ කාලේ තිබුණ දිනවා නිලස්ථාන රත්තරන් කට්ටිය පුච්චණේ. ඒ කියන්නේ විදුම් පිළිසුම් කියන ක්‍රමය යටතේ. ඉතින් ඒකෙදී මේ ලබු ගෙඩියෙන් කරපු ප්‍රතිකාරය තමයි මේ අනවශ්‍ය විෂ කොටස්. ඒ කියන්නේ අනවශ්‍ය ලීපරස් අදින ඒ ක්‍රමය කරන එක තමයි දැන් මේ අපි කරන්නේ. ඉතින් මේකෙදී විශේෂ වෙන්නේ දැන් මේ ඉන්නේ කුත්‍රසි කියන රෝගී තත්ත්වය. ඒ කියන්නේ සයිටිකා කියන රෝගී තත්ත්වයෙන් එන රෝගියෙක්. ඒතකොට මේ වගේ රෝගියෙක්ගේ ප්‍රධානම ස්නායු තද වෙලා තියෙනවා. මේ කකුල ආරයන ස්නායු තද වීම නිසා මොළේ දෙමීම චර්ම රෝගී තත්ත්වයන් සෙලුලයිටිස් කියන ඒ රෝගී තත්ත්වයන් වලට එන්න පුළුවන්. ඒක නිසා ඒ තත්ත්වය නවත්තන්න සහ කකුල දෙමීම ඊට පස්සේ මස් පෙරලන ගතිය කියන්නේ මේ ක්‍රෑම්ස් එනවා කියන එක මේ නවත්තන්න කරනකොට කරලා තමයි මේකේ මේක විශාල සැහැල්ලුවක් වෙනවා. එතකොට මේකෙදී මේ පුද්ගලයාගේ ලේබර් ගමක් කිරීම හරියට හැදෙනවා. එතකොට මේ වගේ රෝගී තත්ත්වය තියදී ස්නායුගත රෝගී තත්ත්වය තියදී මේ ගමන් කිරීම අඩාර වෙනවා. මේ අපේක ඉස්සර මේකට තිබ්බ තියෙන ලබු ගෙඩිය. එතකොට ඉස්සර අපි භාවිත කරලා තියෙන රත්තරන් කට්ට හැබැයි අපි දැන් භාවිත කරන්නේ එන්නත් කටුව. ඉතින් චීනට තාම හදාගන්න බැහැ අපේ රත්තරන් කට්ට. අපි ඒ අනුව බලනවා අපි ඉන්දියා දක්ෂ ජාතියක්. රත්තරන් කට්ටේ තමයි මේ සීල් දෙකක් තියෙන නිවස් තරම් උච්චල තියෙන්නේ. නිල විදුම් විදුම් පිළිසුම් කියන ක්‍රමය කරලා තියෙන රත්තරන් මේක සාමාන්‍යයෙන් මාසෙකට පාරක්වත් කරනවා නම් ශරීරයේ සැහැල්ලු බව ඇක්ස් එක හදා ගන්න පුළුවන්. මේ මාංශ පේශි වල තද බව මේ අධික වේදනාව මේ වට කරගන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රතිකාරයක් කරද්දී මේ වගේ අදින් වගේ ප්‍රතිකාරයක් කරන එකේ උපසිරියක් ලබා ගන්න පුළුවන් තාවකාලිකව. ඒකදී සම්පූර්ණ මේ නිල කුච්චන එක එතන හීට් කරලා ඒ වේදනාව අඩු කිරීම නිවිදින එක කරන සිදු කිරීම සිදු කරන්න තිබුණා.
විදින ප්‍රමාණයක් තියෙනවා ඒ අනුව තමයි අපි මේක කරන්නේ. මේක හරියට මේකේ ප්‍රවීණත්වයේ තියෙන වෛද්‍යවරයෙක් කරන්න ඕනේ. නැතිනම් මේකෙදී ස්නායුවට හානි වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් අවයවන්ට හානි වෙන්න පුළුවන්. ඒක නිසා මේ හරියාකාරව ඒ කියන්නේ හරි අධ්‍යයනයක් ඇතුව මේ ක්‍රියාකාරීත්වය කියන්නේ කටයුතු කරන්න ඕනේ. දහයකට ආසන්න කාලයක් තිබ්බලා පස්සේ සම්පූර්ණ මේක තන විසකොලස් ටික එළියට එනවා ඇවිල්ලා මේක ඝන වෙන මේ දෙක කැටි ගහනවා ඊට පස්සේ අපි ඒක එහෙලාලා රෝගියාව ඊළඟ ප්‍රතිකාර සඳහා කියන්නේ ඊළඟට තිරසාතු සඳහා ප්‍රියම කරන්න පුළුවන් ඉතින් මේ වගේ රෝගීතාව තියෙද්දි මේක සුසුම්නා රදවීම කියන දෙයකට වෙනම මේ ප්‍රතිකාර කරන වගේම ඒ කොන්දේ තැම්පත් වෙලා තියෙන කැල්සියම් ප්‍රමාණය දියවෙන්න ඒත් කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඒක කරන්න ඕනේ මේක විතරක් නෙවෙයි. මේ ජෝල දැන් මේක ටිකක් තමයි මේ වගේ රෝගීව කරන එක ප්‍රතිකාරය. මේ සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක් නම් මේ වගේ කප් එකක් ගහපුවාම මේ වගේ අපි සිදුරු කරලා ගත්තාම මේ කප් එක දෙවරක්වත් කියන්නේ ලේ ඉන්නවා. දැන් මේ වගේ කෙනෙක්ගේ ලේ ගමන් කිරීම අඩු නිසා තමයි දැන් පේන්නේ මේකේ වැඩිපුර ලේ ප්‍රමාණයක් එන්නේ නැති කෙනා. මේක කීප වාරම්ම කරන්න ඕනේ. හරියට ලේටි කියනවා කියන්නේ මෙයාගේ බ්ලඩ් සර්කියුලේෂන් එක හරියටම තියෙනවා කියන්නේ ලේ ගමන් කිරීම හරියටම තියෙනවා. ඊට මේ වගේ දෙයක් කරද්දී අනිවාර්යයෙන්ම පිරිසිදු තැනක කරන්න ඕනේ. ඒකට අපි මේ වගේ තැන් වලට හල් දුම් වල දුමල් වල සම්පූර්ණ මේක විස බීජ නාශනයක් කරලා තියෙන තේක නිසා මේවා විස බීජ නුත්නේ. හරියාකාර කරන්න පුළුවන්. ඒකට අපිට මේවට සැනිටයිස් බාස් කරන්න අවශ්‍ය නැහැ. අපි ඒ තිබුණ හඳුන් තෙල් කියන එක සහ අපේ හල්දුම්මල් කියන එක මේ හල්දුම්මල් සහ සඳුන් කියන දෙකෙන්ම විෂ බීජ නාශනයක් වෙන්නේ. ඉතින් අපිට අපේ විදිහට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. සමහරට දියපත් වෙන්න පුළුවන්. ඒක නිසා මේක හරි අධ්‍යයනයක් කරන ඕන කියලා කිව්වේ ඒකයි. කියන්නේ හැමෝටම මේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ කප් ගහලා තියෙන්නේ ඒ හරි ඉඩස්ථානවල. ඒකට ඒ හරි ආකාරයේ ඒ දේවල් ටික වෙන්නේ. නැත්නම් මෙයා තැනකට මේක වෙනොත් කිසිසේ විදිහින් රෝගියාට ඒක දැන් වෙන්න පුළුවන්. ඒ වගේ රෝගියෙක් දැක්කම මොන පාන වෙන්නේ ඒ සාස්ත්‍රය හරියට දන්නේ නැතුව. ඔය පෙනපෙන වගේ ඉන්නේ සම්පූර්ණ විස කොටස් තියෙන්නේ. ඔය තමයි බ්ලොක් කරලා තියෙන්නේ. ඔය ලේ ගණ ගණ වෙලා තියෙන ලේ ගණත්වය නිසා තමයි මෙයාට සැහැල්ලුවක් නැත්තේ. වේදනාවක් එන්නේ වැඩි වෙලා හිටන් ඉන්න බැරි ගතිය එන්නේ. සාමාන්‍යයෙන් දැන් බට් ජාත්‍යන්තරේ නම් මේක ලොකු පිරිසක් කරනවා. ක්‍රීඩාව සම්බන්ධ ඉන්න ලොකු පිරිසක් කපින් නිකන් මාසෙට එක වාරක් හරි කරනවා.
සාමාන්‍ය නිරෝධය කියවොත් සම්පූර්ණම කප්පල දෙන්නේ නේ. ඒක නෑ නේද බ්ලොක්. ඉතාලියේ රැකියාව කරන කෙනෙකුට මෙයාලා අඩු කාලයකට තමයි ලංකාවට එන්න තියෙන ප්‍රතිකාර කරගන්න. ඒකට මේ වගේ කෙනෙකුට අවුරුදු ගණන් බිහි කරන්න බෑ. ඒකට වෛද්‍යවරුන් තියෙන එකම දේ තමයි මේ අපේ තියෙන දැනුමත් එක්ක අපේ තියෙන සම්පත් එක්ක මේ වගේ ප්‍රතිකාර කරමු. දවසකට ප්‍රතිකාර කරන තුනක් හතරක්. දැන් මේ වගේ කපින් එකක් කරන අපිට තේක්ෂා වුණා අපිට අවශ්‍ය නම් වේදපුටි එක ස්ටිම් බාත් එක දාන පුළුවන් දාදි වෙනවා. මෙයාගේ හොඳට අවශ්‍ය ප්‍රතිකාර ප්‍රති කරන්න පුළුවන් බෙහෙත් එක දෙන්න. ඒකට අඩු කාලයකින් මේ රෝගියා සුවපත් කළ යන පුළුවන් තමන්ගේ හැකියාව දක්වා. ඒකට දැන් මේ අපේ මහසෙන් නරන වේදකම වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට වෛද්‍යවරු කියනවා එහෙත් කරන කාලෙදි තුන බර උස්සන්න එපා වැඩ කරන්න එපා කියලා. දැන් අපි කියන්නේ එහෙම නෙමෙයි. දැන් මේක සටන් කළාවත් එක්ක වේදකම නිසා ඕන වැඩක් කරන්න ඕන බරක් උස්සන්න ඒ කියන්නේ රෝගියාව හිටපුවා විදියට ආය අපි හදනවා. ඒක තමයි මේකේ විශේෂ වෙන්නේ. ඒකට මේ තියෙන සියලුම උපකරණ තියෙන්නේ ප්‍රතිකාරකම සඳහා භාවිත කරන දේවල් මේ සරංගලාවට භාවිත කරලා තියෙනවා. එතකොට හැමෝටම පොදුවලයක් වෙන්න පුළුවන් මේ වගේ දේවල් වලින් ප්‍රතිකාරය දැකලා නැහැ කියන එක. ඉතින් අලුත් නිර්මාණයක් හැටියට අපි ඉදිරිපත් කරලා තියෙන මේ වගේ වෙදකම විශ්මිත වෙදකම ඒ හරියාකාරව ඒ පිළිබඳ අධ්‍යයනයක් සහ ඒකේ ප්‍රවීණත්වයක් තියෙන නිසා ඉතින් මේ දැන් අපි මේ කප් එක ගෙවලා පස්සේ කොහොමද කියන්නේ බා මේ තියෙන සම්පූර්ණ විස කොටස් ටික මේක දැන් මම මෙයාගේ මේ ගල් වෙලා වගේ තියෙන සම්පූර්ණ මේ අනවශ්‍ය විස කොටස් ටික මේ ටික තමයි අපි අරගත්තේ. මේ මේක ගත්තම සේ ලුකු සෑල්ලුවක් යනවා මෙයාට. මේ තියෙන මේ මේ අරහ තියෙන මේ පර්ශු වල ඒ කියන්නේ මෙයාගේ මේ තියෙන මේ නහර වල මේ සම්පූර්ණ සෑල්ලුවක් ඇවිල්ලා තියෙනවා. අපි මෙයාක සම්පූර්ණ කෙලවට පස්සේ බලමු කොහොමද මෙයාක සෑල්ලුව කියලා. සම්පූර්ණ පෙනැරිලා වගේ මේ කළු වෙලා වගේ තියෙන ඕවා නිසා තමයි බ්ලොක් වෙන්නේ. මේ නහර ඔක්කොම බ්ලොක් වෙලා මේ ධමනී සම්පූර්ණ සැහැල්ලු කරන්නේ මේ වගේ ප්‍රතිකාර තමයි. මේකේ විශේෂයෙන්ම දැන් අපි අර ඉස්සෙල්ලා කප් එකක් ගත්තා හරි අපහසුයෙන් ගෙවෙනවා. දැන් කප් එක ගන්න පුළුවන්. සැහැල්ලුයි මේ සම්පූර්ණ ඒරියා එකම සැහැල්ලු ගන්න. ප්‍රතිකාරයකින් තාවකාලික සුවයක් අරගෙන ඒත් එක්ක අපිට ප්‍රතිකාර කරලා සම්පූර්ණ ඉතර සුවයක් ගන්න පුළුවන්. මේ අපිට මේ හැම වෛද්‍යකම යම් ගන්න දෙයක් තියෙනවා.
මේ දේවල් අපිට ඉදිරි කරගන්න අපිට අලුත් නිර්මාණයක් කරන්න